නවත බ සියල දෙනාම ආසර වියසුස් ෘසුස්වාහන්සගේ නාමනි ආදරෙන් පිළිගන්නවා ප්‍රමෝන්ට සහෝදර සහදරියනි අපි දන්න විශෂෙන් පෞගිය දවස්සවල් අපි පිළමුන්ගේ පොතේ අපි ගාත්මික ජීවිතයට අවශ්‍ය කාරණාවල් අපි ඉගෙනගෙන පැමිණෙන බව. ඉතිං පසුගිය කාලය සමඟ අපි මෙමොති කල්පනා කරමු පිළමුන්ගේ පොතේ අපි හතරවෙනි පද අපි අද දවස්සේ මෙැනහි කරන්නට යනවා. අරවැනි පදේ මෙසේ කියනවා. ස්වාමි වූ සුස් වාන්සේ කරහි සියලු ශුද්ධවන්තයන් කෙරහිද තිබන නුමේ ප්‍රේමයක් ඇදහිල්ලත් ගෙන මම අසා. අපි ධාරනවා පාල්තුමා මේ යවුම්පත්‍රිය ලියද්දී සිරගෙදර සිටින බව. එතකොට මේ සිරගදන සිටින අවස්ථාවදි තම ශුද පාල්තුමාට මේ මොහොතේදී. පිළමුොන් ගෙන ආරංචයක් ලබෙන පිළමුොන්ගේ ජීවිතය ගැ පිළමොන්ඇතුමා කරන සේවල් සම්බඳ තුමාගේ ජීවිතය සම්බඳ මොකක්ද එතුමාට ආරංචියයක් ලැබුණේ මේ ආරංච කොහොමද ලැබයි කියලා අපි දකින විට. අපි බලන්න පුළුවන් කොලෙසි පළවිනි පරික්්ෂේදය හත්වෙනි අටවිනි පදයේ තුළ දෙසලෝනික සභාවි සිට එපා ප්‍රස් කියන දෙවන්වන්සේ සේවිකි පුද්ගලෙක් එතුමා, අපහසුතාව මධදී සුභාරාංචිට තිබුණාවූ අභියෝග මද්දී පෞල්තුමාව බලන්නට එතුමා යනවා. ජන අවස්ථාවේදී තමා එතුමා ඒ සභාවුලල තිබුණාවූ යහපත් පනිවිඩේ අරගෙන යන්නේ. මේ පා යහපත් පනිවිඩය තුළ තමා ඒ අරංගියාව ශක්ෂී තුළ තමා මෙතනදී පිළොමන්ගේ ජීවිතය ගෙනත් පාවල්තුමාසන්නට ලැබුණින්. කොට පිළමන්ගේ ජීවිතේදදි පවල්තුමට අසන්නට ලැබනාව කාරණාවත්තමම් කාරණ දෙකක් ඇතුමාට අසන්නට ලැබවා. නිගතමම් ස්වාමි වූ ඊසිුස් ෘසස්වාන්ස තුළත් එදා සභාාව සිටියාව ශුද්ධවන්තියෙන් කරෙහි, පිළමොන්ගේ ජීවිත තිබුණාවූ ප්‍රේමී සහ ඇදහිල්ලගෙන ශුද පවල්තුමා ආරංචි වනවා. ඒේොත සහර සහර මේක අපිට විශේස කාරණාව. කුමක්ද මේක මොකාද විශෂත්වයේ කියලා අපිට නොසිතා සිටින්නට බැහැ. ඒ කියන්නේ අද ක්‍රස්තියානි ජීවිතවල් වල ක්යක් හැටියට ප්‍රකාකරන්න පුළුවන් විදිත අද ක්‍රස්තියාන ජීතවල දකිනට ඉතාම ත පාසු මාත්‍රකාව දෙකකාත්තමාම. සහ ඇදහිල්ල කියන එක ඉතින් ඒ නිසා එදා පිළමන්ගේ ජීවිතය මේක විශේෂසලස දැකපපු නිසා පවල්තුම විශේෂ කාරණයක් සඳහා එකල් ලියනවා. නමුත් මෙතන ද අපිට අද සිතනට තිබන කාරණාව තම මේ පිළමන්ගේ පොතේ හතරවැනි පරික්්ෂේදදී මේ මාතෘකාව දෙකම ලියාතිබන ආකාරයගෙන සභාපියවරුන්ගේ යම් තර්කය තියෙනවා. ඒක තමයි එකක්, සාමාන්‍යයේ පෞල්තුමාගේ යවුම් පත්‍රවල් වලදි අපිට දකිින්ඩ පුළුවම එක සාමාන්‍ය ලියන්නේ ඉස්සර ඇදහිල්ලත් දෙවෙනි මාත්‍රගටයට තම ප්‍රේමය සඳහන් කරන්නේ මේ අපිට බලලාන්ඩ පුළුවන් එපේසි පලවෙනි පරිච්චේදී පහලොස්වෙනි පදය ඒවාගම කොලෙසි පලවෙනි පරිච්චේදේදී තුන්වෙනි පදය. මෙලස අපි බයිලත් තුළ අපිට දකින්නද පුළුවන් සාමානයෙන් ඇදෙහිල්ල සහ ප්‍රේමේ කියලා තම ඒ ඕඩර එක ලියන්නේ. නමුත් මේ යවම් පත්‍රේදී ඇතුමා ලියාතිබෙන විදිියදී. ප්‍රතමින් ප්‍රේමේද දෙවෙනි තැනට ඇදහිල්ලගෙන සඳහන් කරනය කබී දකිනට පුළුවන්ක් කෙස වෙතත්. අබයිවිලි සම්බඳව කතා කරන දෙවදාශවයෙන් පවස්සනවාම්. කෙසේ වෙතත් මේ ප්‍රේමේගේන එක පිළමුන්ගේ ජීවිතයේ උසස්කොට පෙන්නනමේ කාරණාව පැමිණෙන්නේ. එතුමා ස්වාමී ඒසුස් කෘස ස්වාන්ස කෙරහි තිවුණාව ඇදහිල්ල නිසා කියලා. අවසන් කරන එක අපිට දැකිඩ පුළුවන් එනිසා මෙ දෙකම යහපත් අන්දමන් යහපත් මාතෘකාහවක් පෙළමන්ගේ ජීවිතය තිබන බව අපිට දැකින්නඩ පුළුවන් එතකොට මේ මාතෘකාව දෙක ඔහුගේ ජීවිතයේ විශේෂවෙන්නේ කෙසේද කියනෙ එක ඇයි විශේෂ වුණේ කියන එක අපි අද දවස් අපි කල්පනා කරලා බලමු ඒ තමයි එකක් පෙළමන්ගේ ජීවිතේ ඒසුස් කෘසුස්වාන්ස තුළ එතුමාගේ ජීවිතය තිබුණාවූ ඇද හිල්ල ඇදල්ල ගැන අපි බලන්නට පුළුවන්. ඕ ප්‍රමවන්ත සහෝදර සහෝදරයනේ. ඇදහිල්ල කියන එක ක්‍රස්තියානි ජීවිතයේ අපි අහ කරන්්ඩ බෙරි දෙයක් එකයින් කරන්ඩබ. ඇදහිල්ල කියන එක ක්‍රස්තියානි ජීවිතට ඉතාමත් විශේෂයි අත්්‍ය අවශ්‍ය කාරණාව කියලා අපි දැනගන්නට අවශ්‍යයි. මේ සම්බන්ධව බයිබල අපි දකින්න පුළුවන් ඇදහිල්ල ගෙන බයිබල සඳහන් කරනවා. හිීබරුපොතේ එකොළොස්වැනි පරික්ෂේදය හයවෙනි පදේ මෙසේ කියනෝම්. නොමුත් ඇදහිල්ල නැතුව උන් වහන්සේව ප්‍රසන්න කරන්නට නොපුළුවන මක් නිසාද දෙවියන් වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන් වහන්සේ විද්‍යමාන බවාත් උන් වහන්සේ සොයාන්නන්ට විපාකදන ගැෙනකු බවත් විශ්වාස කරන්නට ඕනෑය. එක විශේෂ වචන ඇතමා නොමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්නට නොපුළුවන. ඕ ප්‍රේමෝන්ත සහදර සහුදරයනින්. එක ඉතාමත්වැදගත්. මංහිතන ඒ නිසා තමාම්, එළමන්ගේ ජීවිතයේ පවල්තුමාට ඉතාමත් ප්‍රසන්න වනේ ඇදහිල්ල ජීවිතය තුළ ඔහු දෙවියන් වහන්සට ප්‍රසන්න ලෙස ජීවත්තුන බව. එනිසා මේ හඬ හසාගෙන සිටින ඔබට මම ප්‍රකාශ කරන්නට කැමති. ඇදහිල්ල කියනක ක්‍රස්තියන ජීවිතය ඉතාමත්්‍රරදගත් ඉස්තා මතත්්‍රදගත්. එනිසා ඒඇදහිල්ල ජීවිතය තුළතම ස්වාමින් වහන්ස ප්‍රසන්න කරන්නඩ පුළුවන් කියන එක අපි මතක තබාගන්නට ඕනේ. අඇද ඉන්නවා ගොඩා කාය ඇදහිල්ල නෑ නාමිකව මම ක්‍රස්තියානි බෞතිස්මාරගෙන සභාව සාමාචික ඇත්තු අරගෙන ගමන යනවා. නොමුත් ඇදහිල්ල කියන කාරණාව කට ඔවගේ ජීවිතවල් වල අසන්නට ලැබෙන්න්නබන එමේ කහරයන්න නෑ. අපි ඇදහිල්ල ජීවිතව අනි වාර්ම ගොඩනගන්නට අවශ්‍යයි මොකද අප ස්වාමින්න් වහන්සේ ළඟට ළඟාවෙන්නට නැත්තන් උුන් වහන්සේ මුහුණ දවසක් දකින්නට නං. අප තුළ ඇදෙල්ල කියනෙ තාමත්්‍රව දගත්. ඉතිං. මේ ඇදහිල්ල කියන එක වර්දිනය වෙන්නේ කෙසේද කියලා අපි කල්පනා කරන්නට අවශය. එනිසා පිට බලන්ඩ පුළුවන් මේ ඇදහිල්ල අප තුළ වර්දිනය වෙන්නට නම්. අපි බලන්් ඕනේ. රෝම දහයේ දා හත් පදේ මේම පවසන. රෝම දාවෙනි පරික්්ෂේදී. දා හත්වෙනි පදේ මෙසේ කියනවා. මෙසේ, එසීමෙන් ඇදහිල්ලද කෘස්තුස් වහන්සේගේ වචනයෙන් ඇසීමද පැමිණෙන්නේය. මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද කෘස්තුස්වහන්සගේ වනය ඇසීම ඇසීමද පැමිණෙන්නේය. බලන්න ප්‍රමොන්ත සෞදර සහදරින්. අප තුළ ඇදහිල්ල වර්දිනය වෙන්නට අවශ්‍ය නං දෙවියන් වහන්සේගේ වචනය පවසනවා යම් දෙයක් අපි අසන්නට අවශ්‍ය ඇදහිල්ල වර්දින වෙන පිණිස. න කහොදම ඇදෙල්ලව වදින වෙන්නි කෙළ බලද්දිී. ස්වාමීින් වහන්සේගේ වච්චනය ඇසීම තුළ තමායිලු ඇදහිල්ල වර්ධනය වෙන්න. ස්වාමීන් වහන්සේ වචනය ඇසීම ඇසන්නටඕන. අපිට ඇහැන්න ට ඕන උන්වහන්සක වච්චනය. මට මතකයි පසුගිය කාලය තුළ අපි දන්නවා. බක්ෂද බයිබල් එකේ සබාවල්වලට එගොල්ලෝ යම් දෙයක් හඳුනාගෙන ආවා. හමල්ලා දුන්නා ඔබ බයිබල් කියවනකොට ශබ්ද නගා බයිබල් කියවන්නේ කියලා. ඉතින් අප එැව්වායි ඒ මොකක්ද කියන එක. ඔුන්ගේ ප්‍රකාශනය තමම් මේ රෝම දහයිදා හතේ පවසන පරදි. ඔබ ඔබ බයිබල් කියවනකොටේ කියවන වචනය සබ්දය ඔබගේ කංවලට ඇසන්නට අවශ්‍යයි. මොකද ඒ ඇසෙන් ඇසෙන්න්නට උන්වහන්සේගේ ක්‍රියාව අපගේ කංවලට ඇසට ඇසන විට අපගේ ඇදැහිල්ල අපගේ අපගේ විශ්වාසය වර්ධනෙ වවා දේ වචනය තුළ වර්ධනය වෙනවා. ඕ ප්‍රේමාවන්ත සහදර සෞදරයන්නේ. ඒවාගමි විශේෂ දෙයක් තමාම්. යිලේ සම්බඳව තිබන කාරණාව බයිබලේ සම්බන්ධව තිවන දේශනාව බයිබෙලේ සම්බන්ධව තිබන බයිබල් පාඩම අපි කංවලට ඇසන්නට අශ්‍යය මේ ඇසීම තුළතමා ද දෙවියන් වාන්සත තුලා අපිට තිබන්නාාවූ ඇදහිල්ල වර්ධනය වෙන්නේ. නොමුත් අද බොහෝ අයග ජීවිතය ඇදහිල්ල වර්දින වෙලා නැත්තේ හේතුව මොකක්දගෙලා යිලා බලාන්ඩ ගොඩා කෙලාවට ඒගොල්ලෝ යිබල් කියවීම සම්බන්ධව හරිම දුරු වලයි. නැත්තාම් බයිබෙලේ ඇසීම සම්බන්ධව හරිම දුරුවලා. ොහ ි වෙලා දේසනා ගොඩක් වෙලාවා හඬබ දෙ බොහෝ ආයට බයිබල් පාඩමට වාඩි වෙලා ඉඳබ. ඒඩිස්සා තම බොහෝ අයගේ ඇදහිල්ල ජීවිතයේ ප්‍රශ්නයක් තිබෙන අුගේ ජීවිත ඇදහිල්ල නැතිවෙන්නට හේතුව මේ තමා. ද පසුගගේ කාලය තුළ අපි ගොඩක් සබාර් සිටන ඇද හිින්තවට න උනන්දු කරන කාරණාවක් තමා සුද්ධ බයිබලේ කියවීමට ගොඩක් කාලේදන්ට. සුද්ද යිබලි කියවීමට විශේෂණ කාලය වෙන් කරාන්නඩ. පසුගේ කාලයේ අපි දැක්කාතිෙන් අපි අපි දන්නවා එක කනා භාවනා කරපු පොත්පත්තිව තිබෙනවා ඇැම් දිනපතා භෝජනය ඒවාගේ නම්වලින් පොත්පත් තිබෙනවා එ පොත්පත් වැරදි නවේ නමුත්ේ පොත් පත් ලිය න්න . ඒ දේවදාාස්න් තමන් වාඩි වෙලා දෙවියන්වහන්ස සමඟ වෙලාව ගත කරමින් ඔවුන් නිගන ගත්තදී. දෙවියන්වන්ස ඔවුන්ට කතාකරපුදේ තමා දිනපතා භෝජනයක් ලෙස ඔවුන් භාවන කරන පොතක් ලෙ ඔුන්ගේ අධදෙකීම දේවචින සමඟ ලියාතිබෙන්න්නේ ඉති ප්‍රේමෝන්ත සහෝදර සහෝදරන එක එතුමා ගත්දයකම ඒවාගේ පොත්පත් තිබෙනවනම් යම් දෙයක් ඔබ ලබාගන්න පිනිසයි ඉගෙනගන්න පිණිසෝ පොත්පත්තව කියවන්ට ප්‍රශ්ණයක් නෑ. නොමුත් මම සභවසිටින සෑ ඇද එළිවන්තුවට උනන්දු කරනක තමා. දෙවන් වහන්ස ප්‍රේමෝන්ත පොතාක් ඔබට දීල තිබන ප්‍රේමණියය කතාව තිබෙන පොත්තක් ශුද්ද ැවිල ඔබට දීලා තිබෙනවා. එනිසා ඔබයි දෙවියන් වහන්සයි වාඩි වෙලා කතා කරන්නට වෙලා වයින්කරගඩ. ස්වාමින්න්වහන්ස ඔබගේ ජීවිතයගෙන ඔබට කර පොත්තම ුද්ද. එනිසා එදිනදා අදදවස්සෙන් මොකද්ද දෙවියන්වන්සම් මට කියන්නේ කියන කාරනව, ඔබ වාඩිවෙල අදදේව වච්චනය කියවන්න. පිළිවෙලකට කියවන්න. පිළිලට කියවන්න. අපි අපගේ දේවල් මොනාට තියෙනවන එක හරිකරුණ දැනගන්නට නං. අපි හෙම් මෙහින් මෙදිින් යටටිින් ඩිින් කියවන්න නැහැ. අපි සුද්ද යිබලයක් ඒ විදියටතම අපි බලන්නට ඕන. අද අපගේ දේවල්නං ඕනමදයක් පිලීවලකට අපි කරගන්නව. නොමත් බයිබලේ කියවීම සම්බධ වනක් අද බොහෝ අයට බයිබල් කියවීමට ආසන උනන්දුනෑ. පිලට කියන්නනෑ අද බොහෝ වෙලාට උත්්පත්ති ඉදලලා ඉලි දර වෙනකං එක වතවාවා තවසන් කරලා නැති අවුරදු විශ්ස පහලව දහය කියන ඇදෙල්ලේ ජීවත්වවැනි ක්‍රස්තියානනි ජීවිතය තිබනවාම පැහැදිලිවදන්නවා. එනි ඔබටම ශක්කම කරන උනන්දු කරනවා කරුණා කරලා. ඔබ දේව වචනී කියවීම කාලේද දේ වචනී කියවන්නට ඔබ කාලේ වැඩින් දෙන්නෙ කෙළමං ඉල්ලා සිටනවා. මොකද දේව වචනී කියවීම තුළතම අපි දකිනවා පලවිනි යොහන් පොතේ. පනි පරිච්ෂේදී හතරවෙනි පදි මෙසේ කියනවා. මක්නිසාද දෙවියන් වන්සකෙන් උපන් යමක් ඇත්ද ඇය ලෝකය ජයගන්නේය. ලෝකයෙන් ජයගෙන තිබෙන්නේ අප අපේ ඇදහිල්ලේය අප ඇදහිල්ලේය දැක්කද. අපි ලෝකයේ ජයගන්නට අපිට අත්‍ය අවශ්‍ය කාරණාවක් තමා ඇදහිල්ල කියන එක. ඒසුස් කෘසවාන්සගෙන අපි විශ්වාස කරන්නට අවශයයි. ඉති ඒනිසා තම, පිළමන් ගෙන ඇි ප්‍රස් හර හා පෞල්තුමා ආාරංචයක් ලබන වගේ ජීවිතය තිබෙන විශේෂ ගුණංගවලන එක තමයි විශ්වාන්සය ඇදහිල්ල කියන එක මේ ඇදහිල්ල කියන එක ගේ ජීවිතය අප විශේසල සපි දකිනවා. ඇද හිල්ල වර්දිනය කරෙන තිබචි නිසාක ඉතාමත් විශේෂ කොටසකටට පවල්තුම ලේනේ අපිට දකින්න පුලුවන්. එනිසාද දවස්ස මේ කොට සසාගෙන සිටින ඔබටත් මොම කියන්නට කැමති. ඇ හිල් ඉතාමත් ඇදගත්. ಮೆ ಅದಿಲ್ಲ ವರ್ಧನೀಯ ಕರಗ ನಡ್ತೀವಿ ಏಕಮ ಸ್ಥಾನೆಯ ಶುದ್ಧವು ಬೈಬಲೆಯ ನವತ ನವತ್ತ 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 ಕಿಯ ಕಿಯವಿಮ මෙතෙකල් කියවට වඩා වැඩිපුරෙන් කියවීම වැඩිපුරෙන් දේ වචන කියවිීම තුළ ඔබට ඇදහිල්ල වර්ධන වන බව මට විශ්වාසිං කියන්න්න පුළුවන්. උනිසා කියවන්ට දේ වචනය නැවත නැවත කියවන්ඩ ඒ කියවීම තුළතමා ඔබ එලිදරවගඩක් ලලාාගණන්න පුුවන්. එලිදරව ලබා ගෙනීම තුළ තම ශද්ධාත්මයන් වන්ස දෙදවන් වහන්ස ප කියාණන් වහන්ස බයිබල සිටියාව පුද්ගලන්ගේ ජීවිතේ, ක්‍රියා කල කෝමදේ මගේ ජීවිතය, කොහොමද ක්‍රියාරන්නේ කියන විශ්වාන්සය ඔබට දකින්නට පුළුවන්. ඟ කාරණාවක් ෙටි බිද දකිනවා පිළමොන්ගේ ජීවිතයේ පෞතුම ඇසස්වා වීළඟ මස්තෘකවතම ප්‍රේමේ කියනක ්‍රේ න එක තුමගේ ජීවිත විශේ සල සතිබුණන ප්‍රේමද සහොදර සහෝදරන අපි දකිනවා. මේ ඇදැහිල්ල වගේ ප්‍රේමීක නඒකත් ක්‍රස්තියානනි ීවිතය ඉතාමත් වැදගත් කියන එක අපි ධාමතක කරන්නට. ඒත් අප ගොඩනගන්නට ඉතාම තවශ්‍ය කාරණක් ඔබට බලන්ඩ පොළුවන් එක කොරන්ති දාතුන්වෙනි පරි්චේදේද ඒවාගේ එක යහන් පලවෙනි පරි්චට හතර . පරිච්චේදය දක්වා එවගේම එක කොරති දාතුනදා හතරවෙනි පරිච්චේදීත් මෙසේය. එනි සඔබට මම කියන්නට කැමති කරුණා කරලා අද දවස්සමේ දේව පාඩ බයිබල් පාඩමේ පසුව. ගෙදරේද හෝම්වකටියට ගෙදර වැඩක් හැටියටම පරික්්ෂේදී ටික කියවන්න. මේක කියවීම තුළෝබට දකින්නට පුළුවන්. පේමය තුළ අපි ප්‍රේමේ නැතු අපිට කිසි දෙයක් කරන්නට බැහැකන කාරාව. අපිට ප්‍රේමේ තාම තවශ්‍යයි කෘසවාන්ස තුළ අපි මොනදේ කරන්නටත් ප්‍රේමේ මේ අපිට ඉතාම අවශ්‍යයි. ඒ නිසාතම මේ ලෝකයේ මොනදේ නැතාත් ප්‍රේමේය තුළ මේ ලෝකයේ දිනාගණඩ පුළුවන් ලොකුම රහස ආයු දෙයක්ල සපාවිච්චි කරපපු පුද්ගල එක්තාමා අප කෘස් වාන්ස සු ෘස වාන්ස ඒක අපි දකින්නේ යොහන් තුන්වැෙනනි පරිච්ෂේදේද දසේවනි පද ද ක් අනස. එක විනාශස වෙනයකට උන්වහන්ස කැමති නෑ. එනිසා එක් මනුෂ්‍යකත් විනාස්ස නොවී බේරගන්නට ඕන නම් ඒක කරන්ඩ පුල එකම ක්‍රමය උන්වවාන්සගේ උන්වහන්ස මනුෂණන්ඩ ප්‍රේම කිරීම තුළ විතරයි කරණ්ඩ පුලුවන් කාරණාව තමා ඒස ස්වාන්සපිට ඉගන්වේ. එනිසා පී මම නිතරම කියන කතාවත්ති වෙනවාමය. මේ කොටියට ඉපදිච්චය එක්කෙන පූසෙක් වන්න බැහ. ඒනි ෘ වාන් තු වාන්ස දක්කිීමේ නැදහිල්ල තුළ ගොඩනෙගනාා පුද්ගිල තම පවල්තුමා. ඉති ඒවාගේ දැඩ විස්වාසි ල ප්‍රේමේ තුළ ගොඩනගනාව පවල්තුමාගාව ගොඩනගනා පුද්ගලෙක්තම පිළමන් කිය නෙක් න ඉතිං ඒ ස්වාන්ස නම් පවල්තුමා මෙසේ. පවතුමාමන පවලතුමාළඟ හැදුනාවෝ පිළමොන් සකැවඩ විදිියයක්ක්නෑ ඒක මේ කානාවතු ල විිදක්කින පවලතුමාම පුද්දුම වෙන විදිහයට පිළමොන් ීවිත ්‍රේ සන්ද ක . දර තිබුණම්. මොකදදේ ඒ ප්‍රේමය පටන්ගන්න ඒසුස් කෘසුස්වාහන්සකින් කියනෙ අපිට අමතය කරන්නබ. නිසා මේ ප්‍රේමියය තමි ලෝකයේ ජයගන්නට තිබෙන ඉතාමත් වැදගත්ම බලවත් අවු්ධ කියන එක ක්‍රස්තියානි ඔබත් මමත් මේක අනි වාරෙන්ම දැනගන්නට අවශ්‍යයි. මේක කියන්නට මම විශේෂෙන් තව පදයක් ඔබටම කියන්නට කැමති මොකදක ඉතාමත් ආශිර්වාදමත් වචනයක් මේ ප්‍රේමීගෙන ඒසුස්වාන්ස කියනවා. යොහන් සුභාරංචීදී. පහලොස්වැනි පරික්්ෂේදය දාතුන්ගෙන පදේ මෙසේ කියනවා. යමෙක් තමාගේ මිත්‍රයන් දෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවකුට නැත දැක්කද. සහෝදරයා වෙනුවෙන් ජීවිතයේ දෙන්ඩ තරමට වඩා. ඊට වඩා ලෝකයේ කිසිම බලයක් නැහැ. සහෝදර ී ඒ රහස්ස තමයි ඒසුස්වාංස කරේ මීට වඩා ඒසුස් වහන්සට වඩා මේ ලෝකයේවාට මන් ප්‍රේම කලා කියලා කියන්නට එක් කෙනෙකොට වත්ද. මොකද ඔබ වෙනුවෙන් මංවෙනුවෙන් ඒසුස්වාහන්ස උපරීමි පාච්චි කරපු බලවන්තාවදයක් තමා ප්‍රේමේ දැක්වීම. ඒ ඒසුස් වන්සව දෙවියන් වහන්සේ හැටියට විශ්වාස කරන ඔබත් මමත් මේ ප්‍රේමය එසේ එසේම අපි, ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය ඒක නැතුවත් ක්‍රස්තියානි ජීවිතය මම ඉන්නවා ජීවත්වෙනවා කියලා කියනක. මහා බොරු කතාවක්. ඒක තම පලවිනි යහන් පළවෙනි පරික්ෂේදය සිට හතරවෙනි පදය දක්වෝබ කියවලා බලන්න. ඒක ප්‍රේමී ක්‍රියාවේ නැත්නම් අපි දෙවියන්වහන්සේ ඉදිරිී ලොකු බොරුවක් කරනවා කියලා පැහැදිලිම යොහන්තුම ලියාතිවෙන ක අපිට දකිට පුළුවන්. එනිසා මේ මාතෘකාට ප්‍රේමයකින මාතෘකාවට තවතාව අර්ථකතින දෙඩ පුළුවන් කියල කියනවන ඒකට හරියට මෙම දීමක් දක් නැත්තන් කැපපවීමක්. නැත්තං නැතිවීමක් නැතිවීමක් මේ ප්‍රේමේයට තව විදිෙන් මම විස්තර කරනවන මෙසේ තම කියන්න පුළන්. ඒ නිසා තමාද නත්තල් කිව්වන පොඩිය අයෝ ලොකවාය වෝ එක තෑගි දැන දවසක් කියලලා අපි සඳහන් කරන්නේ ක්‍රති Christianityයන අපි දන්නවා ඒස වහන්සේ උපත සමරණ දවසක්. නමුත් ඒක තෑගි ලැබන දවසක් කියලා ඒ ගිය කොහොමද ඒ තමා අපිට පියවූ දෙවියන් වහන්ස අපට උත්තුම්ම තෑගත් දුන්නේ ේසු ක්‍රස වහන්සේ උන්වන් අපට ප්‍රේම කරපපුොන් නිසා, ලොක්කුම තෑග ලෝකයට හනුල්ල දුන්නා අපිට දුන්න ඒක තමයි දවස සීකරමින්. අපි නැත්තිබැරි මනුෂයන්ට ප්‍රේම කරන්නට අපේ නත්තල් දවස තෑගිධානය දවසක් කරගෙන තිබෙන්න්නේ ඒත් තෑගි දෙන දවසත් එක්කම ඒ සුස්වාංසව කියන දවසක් අපි කරගෙන තිබෙන්නේ. එනිසයිඒ කාරණාව අපි මතක තබාගමු අපි ඒ පාවල්තුමා ඒ පිළමන්ගේ ජීවිතය ස්වාාවේ මාතෘකාව් දෙක් එකක් ඇදහිල්ල දෙවැෙන ප්‍රේමය මේ දෙකම වෙනවෙනම අපිට දකිින් බ මේ දෙකම එකට යායුතුයි ක්‍රස්තියාන ජීවිතයට ඉතාමත් වැදගත් කියනෙක අපිටම. කරන්න මේක තමම් එ පවල්තුම ලිවාවී වචන ඕඩරකි තිබනව, පැලවිනි තර්කය තුළ මාත්‍රකාවක් හැටියට අ අපිදැක්ව ප්‍රේමය සහ ඇදෙල්ල කියන කාරණාව තු අපිට ඉගැගන්නට තිබන එක මාතෘකාවේ කාරණාවක්. ඊළංඟ එක තම දෙවෙනි තර්කයක් තිබුණේ හරි කෙසේව ත් පවල්තුම ලියපු විදියට පිළමන්ගේ ජීවිතය තිබන වූ ප්‍රේමය සහ. ළන්ගේ ජීවිත තිබුණාවු විශ්වාසය කියන කාරணාව සම්බධව, තවපැතිං සමාරය එක කියනවාම්. පිළමන්ගේ ජීවිත තිබන පේමය සහ පිළමුන්ගේ ජීවිත තිබුණා විශ්වාසකයන විශ්වාසවන්තකාම කියලා සමාර අය ඒ අර්ථගතනය කරනවා ඒමන අපි මේ විදියට බැලුවත් මේකත් අපගේ ජීවිතයට විශේෂ පාඩම කියන ක අපිට අමත කරන්නව උදාරණයට අපි ප්‍රේමි කියන මාත්‍රකාව අපි කතා කර අපගේ ජීවිතයට ඉතාම තවශ්‍යය කියන කාරනාව අපි දුටුවන්. ඒ විදිටම අපි බැලුවනම් විශ්වාසවන්තකම කියන එකත් අපගේ ජීවිතේ ඉතාමත් වැදගත් කාරණාව කියලා අපි දක්කිඩ පුුව. ඒනිසා තම ඒසුස් කෘස්තුස් වවාන්සම පොලවෙ ජීවත්වෙනකොට සේවේ කරනකොට මේ විශ්වාසවන්තකමගෙන දිගට දිගට නිතරම උන්වවාන්ස කතාකරපියක අපිට දකිින්ඩ පුළුවන්. දකිින්ඩ පුළුවන් තලන්තේ උපමාවේද ඉසුස්වාන්සේ තලන්තෙ දීලගිය පුදගල නැවත්තඇවිල්ල ගෝලය අදිහ බලද්දී. ඔවුන් ඒ තලන්තේ පාාවච්චි කරලා උුන අශර්වාදය එකතු කරපු තියපු නිසා. ඔවුන් මගේ ස්ථාන ඇතුළට යන්න කියල කියනකුට උන්වන්සකිවේ විශ්වාසවන්ත වු මගේ සේවකයන් කියල තමකිවේ. උන්වහන්ස කිවවන බලාවන්තයි ඔබ යහපත් දෙයක් කළේ ඔබ අරකකරා මේක කළ වෙන කිසි දෙයක් දැක් කනෑ. උන්වහන්ස මම දීපු දේකට මම බලාපොරොත්තු වෙච්ච දේකට මගේ හිතී තිවිච්ච විදියට විශ්වාසවන්ත විදිට යම කලා කියීන එක තම මේක වැදාගත්කම. ප්‍රේමෝන්ත සහෝදර සහෝදරයනි තවදුරට අපි බලාන්ඩ ළුවන් එක තිමොති පහල් පලවෙනි පරිච්ෂේදී දොළස්වෙනි පදය තුළාත් පවල්තුම තිමතිට මේ යෙවම් පපත්‍රය ලියන්දදිී ලිබන ලියනවා. අපිව විශ්වාස වන්තගෙන කියා සිතමින් නන්වහස උන්වහන්සක සේවය දුන්නා කියලා. නැවතත්ම ඔබට කියන්නට කමති අපව විශ්වාස වන්තගෙනෙ කියා සිතමින් නුන්වසන්වහන්සක සේවය අපට දුන්නලු. ඒ කියද්දී ඔබටත් මටත් දන්නවා අපගේ විශ්වාසවන්තකම දෙවියන්වාහන්ස ඉදිරියේ කොහොමද කියන එක අපිට අමත කරන්ඩව. නොමුත් අපි මතක තබාගමු දෙවියන් වහන්සේ ඉදිහා බැලුවෙන. ඔබගේ මගේ දේවල් බැලුවෙන උන්වහන්සික සිතිම අපි දිහා බලලා උන්වන්සපෝ විශවාස කලා අපි විශ්වාසවන්තා අය කියලා අපිට විශවාසෙන් උන්වහන්සගේ සේව අපිට දීලා තිබෙනවා.ඒනිසා ඔබටත් මටත් මේ ලෝකකි දෙවියන්වහන්සේ ගනාමී ගෞරය දෙසා අපගේ ජීවිතය එකො වෙලා තිබෙන හැමදයක්ම අප උන්වහන්සන කරන විශවාන්සන්ත සේවයිෙන් කොටස කියේන එක අපිට අමතය කරන්නබ. ඒමන මුොකක්දේ කොටස කියේලා අපි කල්පන කරන්නට අවර්ශය. විශේෂ අපි බලනවා. අද මුදල් කියන කාරණාව වරගත්තුොත්. අපගේ ජීවිතට දෙවන්වහස දීලා තිබන ආශිරවාදයක් ඒ මුදල්. නමුත් අද දවසේ වෙලාතිබන කාරණාවල් තම මේ මුදල් නිසා මනුෂන්ගේ ජීවිත තුළ තිබනාව විශ්වාසවන්තකම වැට යන බව මැකිලා යන බව අපිට දක්කින්න පුළුවන්. එක පුද්ගලයෙක් විශේෂ පුද්ගලයෙක් මෙසේකිව මුදල් සම්බඳව කියද්ද. මුදල් කියන්නේ අපගේ යහපත් වැඩකාරයෙක් ඒවාගේම අයහපත්, මුදලාලිෙනෙක් කියලා. මුදල් කියන්නේ යහපපත් වැඩකාරෙක් ඒ වගේම අයහාපත් මුදලාලි කෙනෙක් කියන එක අමතක කරන්ඩ එපා. අපිට ඕන විදියට මුදල් තියාගෙන අපි වැඩ ගමු නමුත්. මුදල් අද අපි වැඩගන්න විදියට අපි වැටිල තිබෙන එක තමා වංචනය විදිීට අපි ඒ මුදල් පස්සේ ගීල තිබෙන එක තමා දෙවිය අන්වන්සකමැති කාරණාවක්. බයිබිල තුළ තිබෙනවා සියලු වැටීමට මුලක් වෙලා තිබෙන්නේ අද මුදල් මුදල් අපිටවශ්‍යයි. නොමු දෙවියන්වහන්ස ඉදිරී ඔබට මුදල් ලැබෙන සෑම අවස්ථාවදීම ඔබත් මමා දෙව අන්වන්සේඉදරිය මේ සම්බඳධ අවංකව ශුද්ධව අපි විශ්වාසවන්තව කටයුතු කරන්නට ඉත්තාමත් අවශ්‍යකන එක අපි මතක තබා ගමමු. ඊළඟ කාරණාව තම මම කියන්නට කැමති. අද අපි සේවේ කරන රැකයා කරන ස්ථානය සම්බධව අද කල්පනා කරලා බලඩ. මට පුදුමයට හේතුවත් තමමා අද මම රජී සේවේ කරනනත්තං ආයතනවල සේවේ කරන ගඩාකාය මංදකිනා විශේෂ රජී සේවේ කරනාග තුළතාම්ම එක මන්දකල තියන්නේ. වදේගිල් අසං කරන වදේගිල ෆිසි එකක අස්සං කරනවා ඉට පස්ස සමාරයමං දැකල තියෙනවා වෙනම රස්සාවක් කරනවා එකල දේගල ඔෆිසික අසං කරල ගඩා කළට ඒ ෆිසික ඉන්නනෑ පෑාන ෆිසික ඉට පසකුළ වෙනනම වෙන ජබ් එක සයි් ජොබ් එක කරනය ම දැක තියෙන. බිස්නස් කරනයෝොමන් දැකල තියෙනවා. සමාරයි අසං කරලා එලියට වැඩකට එල. එනවාගේතම් වෙලිඩ එලියට එඉන්න එයට පස්ස යන්න ලංචකට නැත්තාම් ටීබ්‍රේකට නැත්තම් සමාර යන්නෙම අවස ගෙදරගකිල්ලා. ගෙදරට යන්ට අසකරන්න විතරා ජනය මන්ද කළ තියෙන යිති මේ වාගයව දැකිනකොට ම හිතේලොකු දුකක් තියෙනනවා ස්වාමින්වහන්සු මේ අයියට දීපු රැකිරස්සාාවට මේගොල්ලු ඇයි මිචර විශවාසවන්තනතුව ජීවත් වෙන්නේ ක්‍රියා කරන්නේ කියන එකඒකේ දුකට කාරනව තම ක්‍රස්තියාන අතම වැඩිපුර දැල තුයන්නේ ක්‍රස්තියාන මිනිසම වැඩේ කරන ඕොක මනිසු කෙේ වෙතත් අද විශවාසවන්තකමගෙන ඇදහිල්ලගෙන දෙවියන් වහන්සගෙන පිළිවෙලගෙන කතාරන දෙවියන්වන්සගේ දරුවන් මේ වැඩේ කරන ත මේ ඊට වඩා දුකට කාරණාවක් කවෙලාත් තිබ ඒ නිසා ප්‍රේමොන්ත සහොදර සහදරන. බත් මමත් යම් ස්ථානයක රැකිරස්සාාවල් කරනවන එතන වි්වාසවන්ත වඩ. මුදලාලිට විශ්වාසවන්ත වඩ මේ ආයතනට විශ්වාසවන්ත වඩ. යම් දෙයක් ඔබට කරන්්ඩ දුන්නනගේ කාරණාව සම්බධව විශ්වාසමන්ත වෙන්ට කියල මංඟ ඉල්ලා සිටිනා. ඒවාගේම අපේ කතාව විශවා අපි විශ්වාසවන්තගෙනෙක් වෙන්නට අවශ්‍යයයි. යම් කාරණාවක් සම්බන්ධවක කරනවක් කිය ොරොඳ වනනා ළ න්ද ර වා. සවන්තව ඉස්්ට කරන්නට අද බොහෝ ආය කරහි මනුෂයන්ට මනුෂයන් විශ්වාස කරන්නේ නැත්තේ අද බොරු කියන නිසා නැත්තං අවංකන කියන වචනවලින් අවංකන අපි මම කරනවා මමමික ඉස්්ට කරනවා කියලා කියන වචනවලින් අද අංක කමනෙති ප්‍රශ්න තිබෙනවා. ඒනිසා මතක තබාගන්නඩ මක යම්දයක් කිව්වද යම්දය පොරොද වනාාද ඒදේ ම අනිවාරම කරනවා කියන විශවාසය අපි තබාගන්නට අවශය. ඒවගේම අපි ඊලං කාරනවත අපි දකින්නේ පවල් ජීවිතේතු ල අපි විශවාසවන්ත වෙන්නට අවශය. ද ඕනතරම් අපිට දකින්නට පුළුවන් ස්වාමිපුරුසිය ාරියාවට විශ්වාසවන්තන, භාරිය ස්වාමිපුරුසයටට විශ්වාසන්තනය, මේ දෙක අරගත්තුතෙම මේ දෙමපියන්ට දරවා විශවාසන්තන දරුවට දෙමොපියෝ විශ්වාසවන්තන, මේකත් ප්‍රශ්නය ගුපෝබහෝ පවල්වල ප්‍රශ්නයට හේතුව කත් වෙලා ති වෙනවා . අදවස්සේ ඔබත් මමත් කල්පනා කරන්නටවසය. පිළමන්ගේ ජීවිතය ඉතා සතුට වෙනදායි කාරනාවක් හැටියට පවල්තුම ඇසුනා පෞතුමට දැනගන්නට ඇබලුණනා පිළමොන්ගේ ජීවිතය තිබුණා වූ කාරණනාවතම ස්වාමිියූ ඒස්කෘවාන්ස කරෙහි තිබුණා වූ සුද්ධවන්වයෙන් කරෙහි තිබනාවූ ප්‍රේමී සහ ඇදඉල්ල. ඒ ප්‍රේෝොත හදර සහදරේනින්. ඒ කාරණනා වාආරංචිවිච්ච වෙලාවවෙ පෞලතුමා පුදදුම වුණා ඔගේ ජීවිතය තිබුණාව වෝ මේ විශේෂ ගති ගුණන්ගේ ගැනම්. ඉතිං අදවස දෙවියන් වහන්සගේ වචචනය කතා කරන මංවාගත දේව සේවිකින් ගොඩාකාය සිටිනවා. ඒව සභාව සිටින ඇදෙල්ිුවන්තු බ බල සතුට වෙන්නට දේව සේවකන්ට දෙවියන් වහන්සේක දරුවන්ට තිබෙන ලොකුම සතුට තමා. ඔබගේ ජීවිතති තිබිය යුතු තා මත් විනම ගතිගුණනාන්ගේ ඇද ල්ලහ ප්‍රේමී කියනක ප්‍රේමිය සහ ඇදඉල්ල කියනක. දේ මේ කාරනා දෙකාපී අවංකව ගොඩනගම මම විශ්වාස කරනවා ඒක රැකගන්නට තිබෙන කාරණ කටයුතුගෙන ම ඔබට කිව්වා. ඒවාගේම ඇදහිල් අපි ගොඩනගන්නට තිබෙන කාරණාව ගෙන ඔබට මමකිවවා. ඒ කාරණාවල අපි ගොඩනගමින්, අපගේ ජීවිතය අපි ආශිර්වාදය ලබාගමු අපි යාත්නා කරමු. ස්වාම වියසස් ක්‍රසස්වාන්ස තුළ ස්වාමිනි මේ කටිකායේ තුළල දේ වචන මෙසේ අසන්නට වාහන්සකගේ දරුවුන්ට දුන්න කරුණාවගෙන ස්තුතිවන්ත වෙමින්. ප්‍යානය අද දවස්සේම මෙලෙස වාන්සගේ දරුණු වාාන්ස තුළ ජීවත්වවෙන්න ආංශිර්වාදය ලබන්නට ඔ නනාශිර්වාද කරන්න මග පෙන්වන්න නාස්ත්‍රවගේ සස්ක්‍රරස ස්වාන්සගේ බලවත් නාමෙන් පියානන. ආමයෙන්. ආමය. ආම. ස්වාමන් අන්සබ ආශිර්වාදරන සේකවා.